Pesca? මට බොහොම සන්තෝෂයි ලෝරා උමාව දැක්කම මං අඳුනගත්ත එක. පස්කා! ලගනේ නේ වා. තාම වලව්වේ රස්තේ ගිහිල්ලා නෑ වගේ ආ. මං ඔබට අවස්ථාවක් දුන්නා එක සැරයක්. මානසික රෝගියෙක් හැටියට හරි ජීවත් වෙන්න. ඔබ ඒකේ ප්‍රයෝජන ගත්තේ නෑ. මං කියන විදිහට වැඩ කරපන් නැත්නම් මොළ කෑලියන ගස්සනවා. එහා වත්තේ මනුස්සයා හරකොණ්ඩ කණ්ඩ පිදුරු දානවා මේ මඩුවේ. මං ඉතින් මොකවත් කියන්නෙත් නෑ. මත මේ ලාම්පුවත් පත්තු කරන්නක. මෙන්න මහත්තයෝ මෙන්න හාමු. මෙච්චර කාලයක් කැතරින් ආරක්ෂා කරපු රහස්. ඔය කාමරයට ගිහින් බැලුවොත් හොඳයි මහත්තයෝ. මං ගිහින් ගේටුව හලන්න. අතෝනි ස්ථානියම නේද යන්නේ? මට මොන තනියක්ද මහත්තයෝ. මේ තියෙන උපැන්නේ සාතිකයක්. හරි පුදුමයි. පර්සිගේ දෙමව්පියෝ කළුදේ වැව කවුරුවත් නෙවෙයිනේ. මොනවා? මේ තියෙන තවත් උපැන්නේ සාතිකයක්. හරි. මේක තමයි පර්සිගේ රහස. මේ කළුදේ වැව හාමුගේ ළමා තැනේගේ නම් දමලා මේක තියෙන්නේ. නොතාරි සුනේල වාලියව ගත හොර සාතිකයක් වෙන්නේ. තව මොනවද මෙතන ඉන්නේ කියන්නේ? මේක මරණ සාතිකයක්. කළුතිය වැව කෙනෙක්ගේ. හොරු 12ක ළමයි. මිනිමරුමක් කියලා තියෙන්නේ. මන්ට මට නම් තේරෙන්නේ. තේරෙන්නේ නැ කිව්වා නේද? මන් තේරුම් කරලා දෙන්න. මෙච්චර මහන්සියෙන් හොයාගත්තු ලියකියවිලි වල රහස එළිවෙන් නැතුවම මැරෙන්න සිදුවීම බොහොම කනගාටුයි.
අර ඩ්‍රොයින් මාස්ටර් මිනි මරුමක් ගැන කිව්වා නේද? ඈ ඒක මිනි මරුමක් නෙමෙයි ස්වාභාවික මරණයක්. මේ ලියකියවිනි පුච්චල දැම්මට පස්සේ ඉදිරියට ලෝකයේ දැනගන්නේ හැමයි. කළුදේව පුංචිහාම අනවශ්‍ය තැනක අනවශ්‍ය වෙලාවකයි උත්පත්ති ලැබුවේ. ඔම උත්පත්ති ලැබුවම අතුරු ආන්තරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගමේ එකෙක් මඩුවේ හැංගිලා ඉඳලා මේ සිද්ධිය බලන් ඉඳලා තියෙනවා. ඌ මුලා දෑනිය ළඟ පැමිණිල්ලක් කළානේ. මාව හදාවඩාගත්තු පියා පළවෙනි වතාවට මොලේ පාවිච්චි කරලා ක්‍රියා කළා. තමුන්ගේම පුතෙකුට මිනිමැරුම් චෝදනාවක් එල්ල කරලා පරම්පරාවටම කැළලක් ඇති කරන්න ඕන වුණේ නෑ මිනිහට. ඒත් මිනිහා ජරා වැඩක් කළා. අන්තිම කැමැති පත්‍රයේ ලිව්වේ මුළු කළුදියවැව දේපළම අනාථ ළමා නිවාසයක් හදන්න බාර දෙන විදියට. ඒත් මම නොතාරි සුන්නහගේ මාර්ගෙන් අලුත් උප්පැන්නකුත් අලුත් අන්තිම කැමැති පත්‍රයකුත් ලියව ගත්තා. ඒ විතරක් නෙමෙයි මුලා දෑනිය ළඟ ලියාපු මරණ සාක්ෂියත් ලබා ගත්තා. කවුරුත් මෙව පිළිඳ කරලා දෙන්නේ නැහැ. අවුරුදු පතා මට සෑහෙන ගාණක් ගෙවන්න උනා නොතාරිස්ට. මේ මිනිහගෙන් පස්සේ නොසන්ඩාල ගෑණිට නැතුව මේ වගේ දනස්කන්ධයක් නොමිලේ ලැබෙනවද? ඈ? මොනම තිරසනෙක් පස්සේ නැත්තම් කොහොමද Tamanta අයියා කියාගෙන එක වහල හැදුනා? ඔලිව මරලා දාන්නේ. මං ගැන හිතපම් මේරියන්න ඕන. Tamange සහෝදරයාගේ අයිතිය උතුරගන්න අවුරුදු 10කට පස්සේ ඌ මේ ලෝකෙට ඉපදුනේ. ඌ ජීවත් වෙලා හිටියානම් කළුදිය වැවෙන් භාගයක්ම ඌට අයිති වෙනවා. එමදුන මගේ අප්පච්චි රවට්ටනේ මගේ අහිසක නංගිව බිල්ලට ගත්තා. අප්පච්චි ගැන කතා කරන්න එපා. මිනිහට ගිය තැන අවජාතක දරුවෝ. මට කවදා හරි ඒකට වන්දි ගෙවන්නත් වේවි. මගේ අප්පච්චි වැරද්දක් කරන්නේ නැති. තුඹගේ තිරසනෙක් නෙමෙයි. නඩු හබ කදා කර කර ඉන්න වෙලාවක් නෙමෙයි මේක. අපිට කරන්න තව වැඩ කටයුතු ගොඩක් තියෙනවා. මං අවුරුදු ගණනාවක් බලාගෙන හිටියේ මේ ටික මගේ අතට ගන්න. අනේක මට දෙන්න. මම මෙහාට ඔක්තරම. අතරම. මං හුඟක් කාලෙක ඉඳලා ඔබ මුණ ගැහෙන්නේ හිටියේ අතරපල්ලෝරව. මම බලාපොරොත්තුනේ ඔයිට වඩා තීක්ෂණ බුද්ධියක් තියෙන මිනිහෙක් මුණ ගැහෙන්න. ඒ වගේ මිනිහෙක් කවදාවත් මේ වගේ වලට මොයෝගේ ඉල්ලීමක් කරන්නේ නැහැ.
මේ කිල්ලිමක් නෙවෙයි අර කිලිමක් හා අනේ ඊට නොකලොත් ඊට නොකලොත් ඔස්කෝ තමුසේ සෙල්ලම් ඉවරයි යා නෑනේ තමුසේ ගත බෑන්ඩේජ් කළා දාන්න ले पा। तो उसमें मैं ले के लो, तो उसमें मेरा बैठी। तो उसमें पैसे वाले अपने पाने पीटिंग के लिए आने पड़ते हैं इन्होंने कि बैंडेज कराने।